තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනෙක්ම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ සුරංග හපුතන්ත්‍රී තුෂානි රණසිංහ කියන මේ පින්වත් දෙපළ ඩැනිඩෝන් ප්‍රදේශයේ වාසය කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඩැනිඩෝන් කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක්. එයාගේ උතුම් මරමුණු අතර සඳහන් වෙන්නේ අශාලි තත්සරා හපුතන්ත්‍ර දියණියගේ මේ මාස 22 දිනට යෙදී තිබුණු ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන උතුම් ආශිර්වාදයක්. ඒ වගේම සොහයුරාවන ඩිලාන් දනුක හපුතන්ට පුතණුවන් ඇතුළු මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා කියන උතුම් ආශිර්වාදයක්. පවුලේ પરම්පරාගත මිය පරලව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අරමුණෙන් තමයි සුරංග හපුතන්ත්‍රී තුෂානි රණසිංහ කියන පින්වතුන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරා. ඉතින් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, මේ ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මේ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටිය ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන ඔබ අහලා ඇති. ඒ අතර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මේ දීර්ඝ සංසාර ගමනේ අග්‍ර ශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරමින් අසංකේයකුත් කල්පලක්ෂයක් ඒකා සංකේය කල්පලක්ෂයක් පුරා පාරමී සම්පූර්ණ කරගෙන ආපු මහා පින්වන්ත පිරිසක්. ඒ වගේමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්පලක්ෂයක් පාරමී පුරපු අය. ඒ 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සසරේ මහා කල්පලක්ෂයක්. දැන් ඔබට මේ කල්පවලින් අසංකේයකුත් කල්පලක්ෂයක් ඊළඟට මහා කල්පලක්ෂයක් මේ වගේ ඔබට ඇහෙනකොට මේක හරියටම අපිට දීර්ඝ කාලයක් කියලා තේරෙනවා. හැබැයි අපිට කල්පය කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි දැනුමක් නැත්නම් අපිට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මහා කල්ප එකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නවා යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල ගල් පර්වතයක් ගැන හිතන්න කියලා. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. බොල් වෙලා නැති, කුහර නැති, සිදුරු නැති තනි ගල් පර්වතයක් තියෙන විශාල ගල් පර්වතයක්. අවුරුදු 100ක් ගෙවිච්ච තැන එක්කෙනෙක් එක වතාවක් ඉතාම සිනිඳු සළුවකින් යන්තම් උඩින් පිහදාගෙන යනවා. අවුරුදු 100කට එක වතාවයි. තවත් අවුරුදු 100කට පස්සේ තවත් කෙනෙක් ඉතාම සිනිඳු සළුවක ඒ කාලේ තිබිලා තියෙන කසී සළු. මේ කසී සළුවකින් අර පර්වත මුදුන යන්තම් පිහදාගෙන යනවා. ආයමත් අවුරුදු 100කට පස්සේ තවත් කෙනෙක් උඩින් කසී සළුවකින් පිසදා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි යම් දවසක් එනවද වෙන කිසිම හේතුවක් නෙමෙයි. මේ ගල කවුරුත් කඩලවත් එක්ක ගලට වෙච්ච වෙන මේ වෙන හානියක්වත් කිසිම දෙයක් නෙමෙයි. අවුරුදු 100කට එක වතාවක් ඉතාම සිනිඳු සළුවකින් උඩින් පිස දැමීම නිසා මේ මහා ගල් පර්වතයේ යම් පුංචි ප්‍රමාණයක් හරි ගෙවීමක් සිද්ධ වෙනවාද? ඒ විදිහට ගෙවිලා 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 අවසන්ම වෙලා යන කාලයක් එනවාද? මේ පර්වතේ නැති වෙලා අවසන් වෙලා යන කාලයක් එනවාද? මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියන. එතකොට බලන්න කල්ප එකක උපමාව. තවත් උපමාවක් තියෙනවා. අබෑට, ඔබ දන්නවා අබෑට කියන්නේ මේ කොස් ගෙඩි පොල් ගෙඩි වගේ විශාල දේවල් නෙමෙයි. අබෑට කියන්නේ ඉතාම පුංචි. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නනවා අර වගේම සැතපුම් 16ක්, ඒ කියන්නේ යොදුනක් දිග, යොදුනක් පළල, ඒ තරම් විශාල උසකින් යුක්තව අබ කන්දක් තියෙනවා.
ඔබ දන්නවා අබයට මෙහෙම ගොඩ ගහලා ගහලා කන්ද වගේ හදන්න පුළුවන්. අපි ගෙදර තියෙන අබ ටික කිලෝ ගානෙන් ගෙනහලා ගොඩ ගැහුවත් අපිට පුංචි අබ කන්දක් හදා ගන්න පුළුවන්. එතකොට ඔබ හිතන්නේ යොදුනක් සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබ කන්දක් ගැන නිකන් හිතේ මවා ගන්න. කොච්චර විශාලද කියලා අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. ඒසා විශාල මේ මහා අබ කන්ද යම් කෙනෙක් අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගෙවිලා අවසන් වුණාට පස්සේ තව පුංචි අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව පුංචි එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි අවුරුදු 100කට එක පුංචි අබෑටේ බැගින් ඉවත් කිරීම නිසාම මේ මහ විශාල අබ කන්ද අවසන් වෙනවද? මහා කල්ප එකක් කියන්නේ මේ වගේ කාලයක් කිය. දැන් ඔබට මේ උපමා දෙකෙන් කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියලා හිතෙන් මවා ගන්න හරි පුළුවන්. මේක අපිට ඉලක්කමෙන් බිංදු ගානකින් අවුරුදු වලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බිංදු ගානෙන් කියා ගන්න බැහැ. ඒ තරම් දීර්ඝයි. හැබැයි ඔබට උපමාවෙන් මේ උපමා දෙකෙන් හිතා ගන්න පුළුවන් කොච්චර දීර්ඝ කාලයක්ද එක කල්පයක්. එතකොට ඒ වගේ කල්ප අසංඛේයයක් කියන්නේ 1.140ක් කියනවා. දැන් හිතන්න කොච්චරද කියලා. ඒ වගේ මහා කල්ප අසංඛේයයකොත් තවත් කල්ප ලක්ෂයක්. ඒකා සංඛේය කල්ප ලක්ෂයක්ම අග්‍ර ශ්‍රාවක තනතුරු වෙනුවෙන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සසරේ පාරමී පුරාගෙන ආවා. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේ මහා කල්ප ලක්ෂයක් සසරේ පාරමී පුරලා තියෙනවා 80 මහා ශ්‍රාවක තනතුරු ලබන. අපි මේ කතා කරන්නේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන. බුදුරජාණන් වහන්සේලාගේ කාල ගැන ඔබ දන්නව බහල ඇති. අර වගේ මහා කල්ප අසංඛේය හතරකුත් කල්ප ලක්ෂයක්. සාරා සංඛේය කල්ප ලක්ෂයක්. ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැන ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී විතරක් සසරේ සම්පූර්ණ කරගෙන ආවා සම්බුද්ධත්වයේ පිණිස. ඊට පෙරත් උන්වහන්සේ විවරණ ගැනීම පිණිස මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සොළුසා සංකේ කල්පලක්ෂයක් සම්පූර්ණ කරා කියන විවරණ ගන්න. එතකොට මේ බුදුවරුන්ගේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙන යන ගමන ගැන අපිට හිතා ගන්නවත් පුළුවන්කමක් නැහැ. පින්නතුනි මේ ශ්‍රාවක චරිත අතර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන ඔබ බොහෝ කරුණු අහලා ඇති. අද මේ ධර්ම දේශනාවේදී ඔබට මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ ගැන ඔබට සද්ධාව ඇති වෙන සංඝ ගුණ වැඩෙන මේ බුද්ධ ශාසනය තුල මෙවැනි මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටියා නේද කියලා අපිට සිහි කිරීමෙන් පවා අප්‍රමාණ පිනක් රැස් වෙන කාරණා කීපයක් අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරනවා. මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයා, ඒ කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ළඟට තුන්වෙනි කෙනා, ඒ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. උන්වහන්සේගේ පෙනුම හරියට අපේ බුදුරජාණන් වහන්සේ වගේමයි කියලා. පින්වතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. 32 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබිච්ච බව දේශනාවල සඳහන් වෙලා තියෙනවා, අටුවාවල සඳහන් වෙලා තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා. සමහරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනව දැකලා අන්න බුදුහාමුදුරු වඩිනව, අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටිච්ච අවස්ථා පවා සඳහන් වෙලා තියෙනවා. එක සිදුවීමක් සඳහන් වෙනවා. වයසක අම්ම කෙනෙක්, ඒ අම්මගේ ඇස් පෙනීමෙත් යම් දුර්වලතාවයක් තියෙනත් ඇති. හැබැයි අපිට පේනවා දානි දුන්නට ලොකු සද්ධාවක අවබෝධයෙන් දන් දීලත් නැති බව ඒ සිදුවීමේ පේනවා. දවසක් මේ අම්මා දැක්කා
බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා පිණ්ඩපාතේ. මේ අම්මා දානි ටික වඩිනවා දැකලා ඈතින් අනේ බුදුහාඳුරු වඩිනවා කියලා ගෙදර තිබ්බ දානි ටික කොටසක් වාජනයකට අරගෙන හැන්දකින් අරගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේගේ පාත්‍රයට දානි පෙදුවා. බොහොම ගෞරවයෙන් පූජා කරා තථාගතයන් වහන්සේ ඒ දානි හැන්ද පාත්‍රයට පිළිගත්තා. උන්වහන්සේ ඉදිරියට වැඩියා. මේ අම්මා දානි බෙදලා ආපහු හැරිලා බලනකොට මෙන්න ඈතින් වඩිනවා බුදුහාමුදුරුව. අන්න බුදුහාමුදුරුව දැනුයි වඩින්නේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා රැවටුණා. බුදුරජාණන් වහන්සේ තමයි මේ වඩින්නේ කියලා මහා කාශ්‍යප හාමුදුරුව ඈතින් වඩිනකොට උන්වහන්සේගේ රූපේට රැවටුණා. රැවටිච්ච මේ අම්මා, ඒ කාලේ අපිට පේනවා එතකොට මේ අම්මා දන් දුන්නට අවබෝධයෙන් දන් දීලා නෙමෙයි, නැත්නම් මෙහෙම දේවල් කරයිය. ඒ අම්මා ආපහු දුවගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේට බෙදපු දාන ටික, ස්වාමීනි මට චුට්ටක් කොහොම ඉන්න ඔහොම ඉන්න, මම මේ තථාගතයන් වහන්සේට දාන ටික තියාගෙන හිටියේ මට වැරදුනා කියලා බුදුහාඳුනගේ පාත්‍රයට බෙදපු දාන ටික ආපහු මේ අර පාත්‍රෙන් ගත්තා. අරගෙන ගිහිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා බුදුහාඳුරු කියලා රැවටිලා. බලන්න බුදු කෙනෙකුට පූජා කරපු දාන ටිකක් ආපහු රැවටිලා අනවබෝධය නිසා, නොදැනුවත්කම නිසා මේ බුදුහාඳුරු කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටිලා ඒ දාන ටික ආපහු අරගෙන බෙදුවා. මේ සිදුවීමෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශවල, නගරවල, ඒ ආශ්‍රිත ගම්මානවල පිණ්ඩපාතේ වඩින්නවත් වැඩ ඉන්නවත් කැමති වුණේ නැහැ. ඒකට හේතුව තමයි උන්වහන්සේගේ රූපේ හරියට බුදුහාඳුරු වගේ නිසා. අන්න බුදුහාඳුරු වඩිනවා කියලා මිනිස්සු රැවටෙනවා. ලෝතුරා බුදු කෙනෙක් වැඩ සිටිද්දී උන්වහන්සේව දැකලා අන්න බුදුහාඳුරෝ කියලා රැවටෙනකොට ඒක බුදු කෙනෙකුට අගෞරවයක් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ ඒ හේතුව නිසා මහා වනාන්තරයේ තමයි බොහෝ කාලයක් වැඩ හිටියේ. ඒ නිසා හුදකලාව මහා කැලේ ඇතුලේ දූතාංග ධර්මයන් ආරක්ෂා කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටියේ. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එළියට වැඩම කරලා මේ මුළු බුද්ධ ශාසනයේම වගකීම බාරගත්තේ. ඒකට හේතුව අපේ බුදුහාඳුරෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවේ. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය සාරිපුත්තයන් වහන්සේ, මුගලම් මහරහතන් වහන්සේ කියන මේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම බුදුහාඳුරෝ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර පිරිනිවන් පාවදා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ඊළඟට ශාසනය ඉතිරි වෙච්ච ශ්‍රේෂ්ඨතම කෙනා තමයි තතිය ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිංගතුනි, මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පුදුම පිං ඇති කෙනෙක්. ඔබ අහලා තියෙනවා බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරය ගැන. ඒ මහා පාංශකුල සිවුර දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට, සාරිපුත්තයන් වහන්සේටවත්, මුගලම් මහරහතන් වහන්සේටවත් නෙමෙයි ඒ සිවුර බුදුරජාණන් වහන්සේ දුන්නේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දුන්න. පිංගතුනි, මේ චීවරය ගැන, මහා පාංශකුල සිවුර ගැන මහ පුදුම සිදුවීම් ධර්මයේ සඳහන් වෙන. මහ පොළොව තුන් වතාවක් කම්පා වෙච්ච මහා පාංශකුල චීවරයේ. ඒකට හේතුව ඔබ දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට බුදු වුණාට පස්සේ අමුතුවෙන් කෙලෙස් තවන්න අමුතුවෙන් දූතාංග රකිමින් පාංශකුල සිවුරු දරාගෙන අමුතුවෙන් වීරිය වඩන්න දෙයක් නෑ. උන්වහන්සේ බුදු වෙලා අවසානයි. බුදුරජාණන් වහන්සේට රාජරාජ මහා මාත්‍යවරු උන්වහන්සේට වටිනා සිවුරු පිරිකර පූජා කරා. සමහර රන් නූලෙන් වියපු වස්ත්‍ර පවා බුදුරජාණන් වහන්සේට පූජා කරපු සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මම සංඝයාට අනුග්‍රහ පිණිස මේ වටිනා වටිනා සිවුරු පිරිකර මොනවා මට ලැබුණත් මම සංඝයාට ආදර්ශමත් වෙන්න ඕන, සංඝයාට අනුග්‍රහ පිණිස
මමත් පාංශුකුල චීවරයක් දරන්නට ඕන කියලා දවසක් බුදුරජාන් වහන්සේ කල්පනා කරා. එදා උදෑසන මහා කරුණා සමාපත්තියෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනකොට දැක්කා රජගහ නුවර නගරේ පුණ්ණා කියලා හිටපු දාසියක් මැරිලා. ධනවත් සිටු පවුලක වැඩ කරපු දාසියක් මේ පුණ්ණා කියලා දාසිය. මේ දාසිය මැරුණාට පස්සේ ඒ දාසියගේ මලකුණ සුදු රෙදි කඩකින් ඔතලා අමු සොහොනකට ගිහිල්ලා විසි කරලා දාලා ගිහිල්ලා. දැන් මේ දවස් ගානකට පෙර මැරිලා කුණු වෙලා දැන් පණුව ගහපු මේ මුත ශරීරය සුදු රෙදි කඩක ඔතලා ඒ කාලේ මැරුණාට පස්සේ අද වගේ වල්ලන ස්වභාවයවල් ගැන සඳහන් වෙන්නේ නැහැ. ගිහිල්ලා අර පොළොව උඩට තමයි සුදු රෙදි කඩක ඔත කරලා ගිහිල්ලා සොහනකට විසි කළ දාලා එනවා. ඊට පස්සේ කුණු එනකොට සත්තු ඇවිල්ලා කාලා යනවා. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අර මහා වනාන්තරයේ මැද්දේ තියෙන අමු සොහනට වැඩම කරා. ඒ වැඩම කරලා අර කුණු එලා පණුව වැගිරෙන පුණ්ණා කියන දාසියගේ මේ මලකුණ ඔතලා තිබ්බ මේ පාංශුකූල රෙද්ද බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අල්ලලා ගන්නකොට මහා පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා කියන. පොළොවට දරන්න බැරිව මේ බුදු කෙනෙක්ගේ බුදු ගුණය, බුදු කෙනෙක් මේ සංඝයාට අනුග්‍රහ පිණිස දරන්න සූදානම් වෙන්නේ මේ ඕජස් වැගිරිලා තිබක් පණුව හිටියා කියලා දේශනාවේ සඳහන් වෙනවා. තිබක් පණුව කියලා කියන්නේ කොයි තරම් ගණන් කළ නොහැකි ප්‍රමාණයක් පණුව පිරීලා ඉඳලා තියෙනවා මේ රෙදි කඩේ. බුදුරජාණන් වහන්සේ ඒ රෙදි කඩ අරගෙන ඇවිල්ලා ශ්‍රී හස්තෙන් ඇඟිල්ලෙන් එකින් එක අර පණුව ඉවත් කරා කියනවා. ඉවත් කරලා මේ පාංශුකූල රෙද්ද සෝදලා පිරිසිදු කර ගන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් පොකුණක් මවනවා. ඒ පොකුණෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදි කඩ අතින්ම පිරිමැදලා පිරිසිදු කරලා හෝදලා අර ඕජාව මේ සැරව කුණු වෙලා ගිය මලකුණේ දුර්ගන්ධය හෝදලා ශ්‍රී හස්තේම ඉවත් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ රෙදි කඩ අරගෙන ඇවිල්ලා මේක කපලා මහලා සිවුරක් කරලා තථාගතයන් වහන්සේ මේ මහා පාංශුකුල චීවරේ පොරොණ වෙලාවේ දෙවනි වතාවට මහා පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා කියනවා. බුදු කෙනෙක්ගේ මේ මහා ගුණ කඳත් එක්ක මහා පාංශුකුල චීවරයක් බුදු කෙනෙක් දරද්දී මහා පොළොව ගිගුරුන් දෙමින් දෙවනි වතාවට කම්පා වෙනවා. අපි බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් මේ මහා පාංශුකුල චීවරේ දරාගෙන වැඩ හිටියා. අපිට පේනවා මේ සිවුර ගැන සඳහන් වෙන තැන්වල සාමාන්‍ය චීවරයකට වඩා සිනිඳු සැප පහසු පහසු සිවුරකට වඩා මේ මහා පාංශුකුල චීවරය ගොඩක් බරයි, ගොරෝසුයි, රළු සිවුරක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙනකොට බොහොම වයෝවෘද්ධ වැඩ ඉන්න කාලේ පිරිනිවන් පාන ආසන්න කාලේ වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සමග එදා අන්දවනේට, එදා බුදුහාඳුරු ජේතවනාරාමේ වැඩ හිටියේ යසල තියෙනවා අන්දවනේ කියලා හුදකලා වනාන්තරය. මේ අන්දවනේට වැඩම කරා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර උන්වහන්සේ නමලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ගහක් යට ආසනයක් පැනෙවුවා. ආසනයක් පනවල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ මේ දෙපට සිවුර එළලා මේ හදපු ආසනය මත තථාගතයන් වහන්සේ වැඩ ඉන්න සේක්වා කියලා වන්දනා කරා. බුදුරජාණන් වහන්සේ මත වැඩ හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාඳුරන්ට වන්දනා කළ එකත් පසකින්, ඒ කියන්නේ කෙලින්ම හරියට ඉදිරියෙම වාඩි වෙන්නේ නැතුව පැත්තකට වෙන්න එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඩ සිටියා. ඒ වෙලේ තථාගතයන් වහන්සේ අර වැඩ ඉන්න බිමට එළලා තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දෙපට සිවුර තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මේ සිවුර පිරිමැදලා බුදුරජාණන් වහන්සේ කියනවා, මහා කාශ්‍යප ඔබේ මේ සිවුර නම් හරිම සිනිඳුයි, හරිම පහසුයි, ගොරෝසු නැති පහසු සිවුරක්. ඒ වචනේ බුදුමුවින් පිට වෙනකොටම
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නැගීදලා වන්දනා කරලා බුදුරජාණන් වහන්සිට වැඳගෙන ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ මේ චීවරේ පිළිගන්න සේක්වා තථාගතයන් වහන්සේ මගේ සිවුර දරන සේක්වා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහා කාශ්‍යප ඔබේ සිවුර මං ගත්තොත් ඔබ පොරවන්නේ මොකක්ද ඒ වෙලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය දරාගෙන ඉන්න මහා පාසකුල චීවරය ඔබ වහන්සේ දැන් බොහොම වයෝවෘදයි. තථාගතයන් වහන්සේට මේ චීවරය දැන් බොහොම බරයි. බොහොම ගොරෝසුයි රළුයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දරාගෙන ඉන්න ඔය මහා පාසකුල චීවරය මට දෙන්න. මං ඒක පොරවන්නම් ශාස්ත්‍රූ ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් බුදු කෙනෙක් දරාගෙන හිටපු මේ මහා පාසකුල චීවරය මං දරන්න. ඔබ වහන්සේ මගේ මේ දෙපට සිවුර පිළිගන්න සේක්වා කියලා. බුදුරජාන් වහන්සේ නැගී සිටියා. නැගී ඉඳලා තමන් ඇඳගෙන හිටපු මහා පාංශුකූල චීවරය පොරෝගෙන හිටපු මේ සිවුර ගලවලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතට දෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දරන ඒ දෙපට සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්නු. ස්වාමිනී ඔබ වහන්සේ මේක පොරවන්න. උභහන්සේ මේ චීවරේ දරන් සිවුරු මාරු කරගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිවුරත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චීවරයත් මාරු කරලා පොරවනකොට මහ පොළොව තුන්වෙනි වතාවට ගිගුරුම් දෙමින් කම්පා වුණා කියලා. මේ විදිහට මහ පොළොව තුන් වතාවක් කම්පා වෙච්ච චීවරයක් තමයි ඒ උතුම් මහා පාසකුල සිවුර. බුදු කෙනෙක් දරාගෙන හිටපු බුදු සිරුර ස්පර්ශ වෙච්ච ඒ උතුම් මහා පාසකුල චීවරය අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ කියලා. බුදු කෙනෙක් දරාගෙන හිටපු චීවරය යම් වස්තුවක් පාරිභෝගික පරිහරණය කරපු ධාතුන් වහන්සේ නමක් හැටියට අපි හඳුන්වනවා. ඒ උතුම් චීවරේ දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. පින්ගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ඒ පින ලැබෙන්නත් පෙර සසරේ තවත් මහා පිනක් හේතු වුණා. ඒ තමයි කල්ප 90කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටියා. ඊටත් පෙර පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වෙලා වැඩ හිටියා. ওই විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුම කියන රජතුමා තමයි විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා. බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම නිතර දන් දීපු රජ කෙනෙක්. ඔය අතර බුදුහාඳුරු ඇතුළු මහා සංඝයාට ආරාමයක් කරලා සකස් කරලා පූජා කරලා මේ රජතුමාගේ පුරුද්දක් තිබුණා. තථාගතයන් වහන්සේ දහම් දේශන කොට ඒ ධර්ම දේශනා අහන්න ඇවිල්ලා එළි වෙනකන් ඒ කාලේ ධර්ම දේශනා පෙර බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරපු ආකාර ගැන සඳහන් වෙනවා. සමහර බුදුවරු තුන්්‍යම් රාත්‍රී දේශනා කරනවා. තුන්්‍යම් රාත්‍රී කියන්නේ හවස දේශනාව පටන් ගත්තාම පහවදා අරුණෝදය වෙනකම්ම එළිය වැටෙනකම්ම රාත්‍රී පළවෙනි යාමේ දෙවෙනි යාමේ එහෙම නැත්නම් මැදියම් යාමේ තුන්වෙනි යාමෙත් අවසන් වෙනකම්ම ධර්ම දේශනාව එළි වෙනකන් දේශනා පවත්වනවා. ඒ දේශනාවට ධර්මයේ කියන්නේ තුන්්‍යම් රාත්‍රී දේශනා කියලා. ওই නගරයේම ඉතාම දුප්පත් පවුලක බමුණෙකුයි බැමිණියෙකුයි හිටියා. මේ අය ඉතාම දිලිඳුයි. ඒ කාලේ රෙදි හිඟ කාලයක් බොහොම ධනවත් පවුල් සිටු පවුල් බොහොම ධනවත් අය තමයි වටිනා සළු පිළි ගොඩක් තියෙන. සමහර අය කොහේ හරි දාලා තියෙන විසි කරලා දාලා තියෙන සොහනක හරි කුණු ගොඩක හරි තිබිච්ච ඉරිච්ච රෙදි කෑලි ටිකක් හොයාගෙන ඇවිල්ලා තමන්ගේ විලි වසා ගන්න ඇඳුම් කෑල්ලක් හදාගෙන ඉන්නවා. ඕකම තමයි මාරුවෙන් මාරුවට අඳින්නේ පොරවන්නේ. ඔය අතර මේ දිලිඳු බමුණයි මේ බැමිණියටයි තිබුණේ යටට අඳින්න ඇඳුමක් තිබුණා. හැබැයි උඩුකය වසා ගන්න පපුව කොටස උඩුකය වසා ගන්න තිබුණේ එකම සළුවක්. ඒක නිකන් සළුවක් වගේ උඩින් පොරව ගන්න ලොකු සාමාන්‍ය අපි හිතමු නිකන් සීට් එකක් වගේ රෙදි කඩ සළුවක්. යම් වෙලාවක බැමිණිය නගරයේ කොහේ හරි බඩු ගේන්න හරි ගමනක් හරි පාරේ හරි යනවනම් බමුණා
එදාට උඩුකය වසා ගන්න දෙයක් නැහැ. සමහරලාට බමුණ කොහේ හරි විශේෂ ගමනක් යනවා නම් ඒ රෙදි කඩ ඉල්ලගෙන යනවා. එතකොට බැමිණිය නිවසට වෙලා ඉන්නෝ එළියට යාගන්න කොහෙවත් යාගන්න පුළුවන් කමක් නැහැ. කොහොම තමයි මේ දිලිඳු මේ බමුණයි බැමිණියයි හිටියේ. ওই නිසා මේ දෙන්නට මිනිස්සු කියන්න ගත්තා එකම සළුවකින් ඉන්න දෙන්නේ. ඒක සාටක බමුණ එක සළුවක් තිබ්බ බමුණ කියලා මිනිස්සු නමකුත් පට බැඳලා තිබුණා. ඔය අතරේ දවසක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ පිරිස මේ නගරයට වැඩම කරලා මේ ආරාමේ වැඩ සිටිද්දී ධර්ම දේශනා කෙරෙනවා. මේ බණහන්න යන්න බොහෝම ආසාවක් අන්න බුදු කෙනෙක් වැඩම කරලා. ඒ බුදුහාඳුරු දහම් දේශනම මිනිස්සු යනවා අනේ අපිත් යනවා බණහන් අපිත් යනවා කියලා මිනිස්සු යනවා බණහන්. මේ දෙන්න කල්පනා කරන්නේ අපේ අවාසනාව. අපි වගේ පවකාරයෝ අපිට කොහොමද බුදු කෙනෙක් ඉදිරියට යනකොට අපි ගෞරවයෙන් යන්න ඕනේ. අපිට උඩුකය වසා ගන්න තියෙන එකම සළුවයි. අපි දෙන්න කොහොමද එකපාර බණහන් යන්නේ? බිරිඳට කිව්වා ඔබ මේ සළුව පොරෝගෙන ගිහිල්ලා දවල් කාලේ බණ අහලා එන්න. රාත්‍රී කාලේ ඔබට යන්න එන්න කරදරයි. හවස් කාලේ කරවල වැටිලා අඳුර වැටෙනකොට ඔබේ සළුව පොරෝගෙන මං ගිහිල්ලා රාත්‍රියට මං බණ අහන්න. ඒ නිසා බොහෝ දවස් වලට බිරිඳ දවල් කාලේ මේ සළුවම පොරෝගෙන ගිහිල්ලා බණ අහන්න යනවා. රාත්‍රී කාලේ මේ බමුණ ඒ සළුව පොරෝගෙන බණ අහන්න යනවා. ඔන්න දවසක් එදා තුන්යම් රාත්‍රී දේශනාවක් පැවැත්විච්ච දවසක එදා රජතුමා ඇතුළු රාජකීය පිරිසක් දම්සභා මණ්ඩපයේ හිටියා. එදා හවස මේ සළුව පොරෝගෙන ඒක සාටක බමුණ ඇවිල්ලා ඉදිරියේම වාඩි වෙලා බොහෝම සතුටෙන් වැඳගෙන බණ ඇහුවා. එදා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. අතහැරීම ගැන, ත්‍යාග සම්පත්තිය ගැන, සසරි දන් දීමේ වටිනාකම, නිවන් අවබෝධය ගැන මේ දේශනා අහනකොට බමුණාට පුදුම සතුටක් ඇති වුණා. අනේ මට දෙන්න දෙයක් නැහැනේ, මට ධර්ම පරිස්කාරයක් නැහැනේ. රාත්‍රී පළවෙනි යාමේ දේශනා කොටස සමාර වෙද්දී ඇතැම් අය තමන් ළඟ තිබිච්ච පරිස්කාර බුදුහාඳුරන්ගේ සිරිපතු ලැබියස පූජා කරලා සමහරු ඈත යන්න ඕනේ අය පිටත් වෙලා ගියා. ඒ අතර බමුණට තියෙන එකම සළුවයි. කල්පනා කරා කමක් නැහැ. මං අද මේ සළුව ධර්ම පරිස්කාරයක් හැටියට පූජා කරනවා. මේ සළුව නමලා අතට අරගෙන බොහෝම ගෞරවයෙන් හිස මත තියාගෙන නැගිටින්න හදනකොට මතක් වුණා මං මේ සළුව පූජා කරනවා. ආයි මටවත් බිරිඳටවත් බණක් අහන්න තියා එළියටවත් බහගන්න බැරි වෙනවා. අනේ අපි වගේ අවාසනාවන්තයෝ, අපි වගේ පව්කාරයෝ, අපි දෙන්නටම තියෙන්නේ මේ සළුව විතරයිනේ කියලා පූජා කරන්න නැකිටලා ආයි ඉඳගත්ත කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ රාත්‍රී දෙවනි යාමේ ධර්ම දේශනාව ආරම්භ කරලා දෙවනි යාමේ පුරාම දහම් දෙසුවා. ඒ බණහල හිත පහදවාගත්ත බමුණ දෙවනි යාමේ අවසන් වෙනකොට කල්පනා කරා මං කොහොම හරි අද මේ ධර්ම පරිස්කාරයේ පූජා කරනවා. බුදු කෙනෙක් උදෙසා මට වෙන පූජා කරන්න දෙයක් නැහැ. මට තියෙන වටිනාම දේ මේ සළුව. ආයි මං සළුව අරගෙන බොහොම ගෞරවයෙන් නමලා හිස මත තියාගෙන නැකිටලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න හදනකොට මායි මතක් වුණා මේ සළුව පූජා කරොත් මටත් බිරිඳටත් අඳින්න වෙන කිසිම ඇඳුමක් නැහැ. එළියටවත් බැහැ ගන්න බැරි වෙනවා. අනේ මං වගේ පව්කාරයේ කවාසනාවන්තයෙක් කියලා ආයි වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී තුන්වෙනි යාමේ පුරාම ඒ ධර්ම දේශනාව පැවැත්වුවා. තුන්වෙනි යාමේ අවසන් වෙලා දේශනාව අවසන් වෙනකොට ඒ මොහොතේම අර සළුව නමලා හිස මත තියාගෙන නැකිටලා ආයි හිත හිතා හිටියේ නෑ. ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ලැබියස මේ සළුව පූජා කරලා සතුටට ඇතිවෙච්ච ප්‍රීතියට මේ බමුණ කෑ ගහලා කිව්වා මම දිනුවා කියෝ. එහෙම කියනකොට අර දම්සභා මණ්ඩපේ හිටිය රජුරු වාඩි වෙලා පැත්තක බණ ඇහුවා. එළි වෙනකම් රජුරුවන්ට ඇහුණා මම දිනුවා කියනකොට රජවරු කොහොමත් ඉන්නේ බයන්නේ, රාජ්‍ය අල්ලගනීද, කවුරු හරි මගේ රාජ්‍ය යටත් කරගනීද, කවුද දිනුවේ, එක්ක මොකක්ද මේ උනේ, මගේ රාජ්‍යට අනතුර රජුරු තැතිගත්. අමාත්‍යරයෙකුට කතා කරලා කීවා ගිහිල්ලා මොකද්ද ඒ කියපු කතාව කියලා හොයාගෙන ඉන්න කියලා. ඔහු ගිහිල්ලා පැත්තකට අන්න ගහලා ඇහුවා මොකද මේ දිනුවා කියලා කෑ ගහන්නේ, මොකද්ද දිනුවේ, මොකද්ද ලැබුණේ කියලා.
ඊට පස්සේ කිව්වා මට තිබිච්ච එකම සලුව මට විතරක් නෙමෙයි මගේ බිරිඳටයි මටයි දෙන්නටම තිබිච්ච එකම සලුව මං ධර්ම පරිස්කාරයක් හැදීරට පූජා කරා මට දෙන්න වෙන කිසිම දෙයක් නැහැ මං දිනුවා කියෝ මං ලෝභේ ජයගත්තා මසුරුකම ජයගත්තා මං ත්‍යාග සම්පත්‍තිය ඇති කරගෙන මං දිනුවා කියෝ ඒ වෙලාවේ මේ අමාත්‍යවරයා රජුරවන්ට ඇවිල්ලා මේ කාරණේ කියනකොට රජතුමාට පුදුම සතුටක් ඇති වුණා එදා රජතුමා මාලිගාවට ගිහිල්ලා වටිනා සලු දෙකක් මේ ඒක සාටක බමුණටත් බැමිණියටත් තෑග්ගක් හැටියට පිටත් කරලා ඇරිය. ඔන්න දැන් තමන්ගේ එකම සලුව බුදුහාඳුරන්ට පූජා කරපු පිනෙන් ඒ මොහොතේම වටිනා සලු දෙකක් ලැබුණා බමුණටයි බැමිණියටයි. මේ දෙන්නම කල්පනා කරා මේ සලු දෙක ලැබුණේ බුදුහාඳුරන්ට පූජා කරපු පිනෙන්. මේක බුදුහාඳුරන්ටයි අයිති. මේක සාසනීය වෙනුවෙන් මට ලැබිච්ච දෙයක්. එදා පහවදා බණහන්න යනකොට අර සලු දෙකම අරගෙන ගිහිලා ගෞරවයෙන් බණහල අවසන් වෙලා මේ සලු දෙකම බුදුහාමුදුරු ඉදිරියේ පූජා කරා. මේක රජුරෝ බලාගෙන හිටියා. තමන් පූජා කරපු සලු දෙකම ඒක සාටක බමුණ පසුවදා බුදුන්ට පූජා කරන. රජුරෝ මොකද කරේ ඊළඟ දවසේ සලු හතරක් තෑගි කරලා ඇරියා. මේක සාටක බමුණ මේ සලු හතරමත් ගෙනල්ලා බුදුහාමුදුරන්ට පූජා කරා. ඊළඟ දවසේ රජුරෝ සලු 8ක් තෑගි කරලා ඇරියා. මේක සාටක බමුණ මේ සලු 8ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා පූජා කරලා ගියා. මේක දැනගත් රජුරෝ සලු 16ක් තෑගි කරලා ඇරියා. අවසානයේ ඒක සාටක බමුණම කල්පනා කරා මං පූජා රජුරෝ මට තෑගි කරලා එවන හැම සලුවක්ම මං බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙනවා. රජුරෝණත් හිතන්න පුළුවන් දෙගුණ තෙගුණ වෙලා මට ලැබෙන නිසා මගේ කපටිකමකට මම මේ ඔක්කොම පූජා කරනවා කියලා. කමක් නැහැ දැන් සලු 16ක් තියෙනවනේ. මටයි බිරිඳටයි දෙකක් තියාගෙන ඉතුරු සලු 14ද සංඝයාට පූජා කරනවා කියලා පූජා කරා දැන් දෙකක් දෙන්න තියාගත්තා. දැන් මේ දෙන්නම බොහෝම සතුටින් බණහන්න යනවා. සමහර දවස්වලට බමුණ විතරක් බණහන්න යනවා. එදා සීතල දවසක්. හොඳටම සීතල දවසක්. මේ රජ්ජුරුව දීපු සලුව සිනිදු සලුව පොරෝගෙන ඇවිල්ලා බමුණ බණහනෝ. ඒ වෙලාවේ රජ්ජුරුව දැක්කා ඒක සාටක බමුණා සීතලේ වෙවුල වෙවුල අර සිනිදු සලුවෙන් සීතල දරාගන්න බෑ බණහන. රජ්ජුරුව පොරෝගෙන හිටියේ ලක්ෂයක් වටින රන් නූලෙන් වියපු වටිනා කම්බිලියක්. මේ සලුව රජ්ජුරුවම නැකිටලා ගිහිල්ලා ඒක සාටක බමුණට පෙරෙව්වා. පොරවලා ඔහුට තෑගි කරලා රජ්ජුරුව පිටත් වෙලා ගියා. එදා බණහල අවසන් වුණාට පස්සේ ඒක සාටක බමුණ කල්පනා කරා මේ රන් නූලෙන් වියපු මිල කළ නොහැකි වටිනා සලුවක් මං වගේ කෙනෙකුට මේ නවදොරකින් අසූචි වැගිරෙන මේ කුණු කයත් දරාගෙන ඉන්න මේ ඇට සැකිල්ලක් නහරවැල් වලින් එතිලා මස්ලේ තැවරිලා මේ ශරීරය ඇතුළේ මොනතරම් දුර්ගන්ධයක් කුණු වෙච්ච දේවල් ගොඩක්ද පිරීලා තියෙ. මේ කුණු කයක් දරාගෙන ඉන්න මට රන් නූලෙන් වියපු මේ තරම් වටිනා සලුව මේක නම් වටින්නේ බුදුහාඳුරන්ට. බුදු කෙනෙක්ගේ ගුණයක් උදෙසා බුදුහාඳුරන්ට මම පූජාවක් හැටියට පූජා කරනවා. එහෙම හිතලා සියලු දෙනා පිටත් වෙලා යනකන් ඉඳලා මේ බමුණා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරලා ඉල්ලීමක් කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට පින්කමක් කරගන්න අවසර දෙන සීක්වා. මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුව මට මේ වටිනා රන් සලුව රන් නූලෙන් වියපු මේ වටිනා සලුව කම්බිලිය මට තෑගි කරා. බුදුහාමුදුරුව සැතපෙන තැනට ඉහලින් වියනක් කරලා මට මේක පූජා කරන්න අවසර දෙන සීක්වා කියු. බුදුහාමුදුරුව දැක්කම මොහුගේ පින මොහු පාරමී පුරාගෙන යන කෙනෙක්. ඔහුගේ පින දැක්ක බුදුරජාණන් වහන්සේ ද අවසර දුන්නා ඒක සාටක බමුණට. බමුණා තමන් බොහෝම ගෞරවේ. එදා බුදුරජාණන් විපස්සී බුදුරජාණන් වහන්සේ සිංහසෙයාවේ සැතපෙන ඒ තැනට ඉහලින් වියනක් හැටියට අර රන් නූලෙන් වියපු වටිනා කම්බිලිය වහලේ බැඳලා සකස් කරලා වියනක් විදිහට සකස් කරලා පූජා කරලා වන්දනා කරලා ගියා.
පසුවදා රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න කුටියට ආපු වෙලාවේ දැක්ක තථාගතයන් වහන්සේ සැතපෙන තැනට ඉහළින් වියනක් හැටියට රන් නූලෙන් වියපු රන් වියන බොහොම ලස්සන සළුවක් දැක්ක ගමන් අඳුනගත්ත මම මේ ඒක සාටක බමුණට තෑගි කරපු මගේ රන් සළුව නේද බුදුරජාණන් වහන්සේගෙන් විමසවා ස්වාමීනි මේ සළුව ඊයේ මං ඒක සාටක බමුණට තෑගි කරානොයි තථාගතයන් වහන්සේ වදාලා රජතුමනි මේ බමුණ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවක් කළා එදා රජ්ජුරුව කල්පනා කරලා ඒක සාටක බමුණටත් බැමිනියටත් ගම්වරයක් තෑගි කරලා තනතුරු පිරිනමලා මාලිගාවක් පවා රජ්ජුරුව විසින් පරිත්‍යාග කරන්නට යෙදුණා කියලා. ඔන්න ඔය විදිහට කල්ප 91කට පෙර සසරේ කරගත්ත මහා පිනක් තිබුණා තමන්ට තිබිච්ච එකම සළුව බුදුහාඳුරන්ට පූජා කරලා. ලැබිච්ච සළු බුදුහාඳුර උදෙසා පූජා කරලා. තමන්ට ලැබුණු රන් වටිනාම සළුවත් බුදුහාඳුරු සැතපෙන තැනට ඉහළින් වියනක් කරලා පූජා කරපු පින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්ප 91කට පෙර කරපු ඔය මහා පින්කම තමයි බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරයක් පුරවන්න දරන්න පින ලැබුණා. පින්ගතුනි බුදු කෙනෙක් දරාගෙන හිටිය පුංචි දෙයක් වේවා. අපි දන්න බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු නිසීදනය පාරිභෝගික චෛත්‍යයක් තැන්පත් හදන්න වටිනා පූජනීය පාරිභෝගික ධාතුන් වහන්සේ නම. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයේදී වුණා. කැලණිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ මැණික් පුටුව තැන්පත් කළ චෛත්‍යයේදී වුණා. බුදු කෙනෙක් පරිහරණය කරපු පාත්‍රය අපි කියන්නේ පාත්‍රා ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරන චීවරය අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ. බුදු කෙනෙක් පරිහරණය කරන යමක් ඇද්ද ඒකට අපි කියන්නේ ධාතුන් වහන්සේලා. ඒ නිසා බුදු කෙනෙක් දරාගෙන හිටිය මහ පොළොව තුන් වතාවක් කම්පා වුණු මේ මහා පාංශුකුල චීවරේ දරන්න පින ලැබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියේ තතිය ශ්‍රාවක මහරහතන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් පිප්පලී ගුහාවේ මහ වනාන්තරයේ කැලේ තමයි වැඩ සිටි. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානෙ පිරිනිවන් පෑව. ඒ පිරිනිවන් පාපු දවසේ දෙවියන්ගෙන් දැනගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ දෙවිවරු පෙනී ඉඳලා කියා හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. උන්වහන්සේ දිවසින් දැක්ක ඒ කාරණේ සත්‍යය. 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන පාවානුවර ඉඳන් කුසිනාරාවට බොහෝ දුරක් පිටත් වෙලා වඩිනවා. දින ගණනාවක් යනවා මේ ගමන එනකොට. ඒන ගමනේදී මගතොටේ පවා මුණ ගැහුණ මිනිස්සු. ඒ අය දිව්‍ය මේ මල්, මදාරා මල්, පරසතු මල් මේවා අරගෙන යනවා. ඇහුව කොහෙන්ද මේ දිව්‍ය මේ දෙවිවරු ළඟ තියෙන දෙවලෝ තියෙන මේ මල්? කිව්වා මේ මල් අහසින් වැටෙන්නේ, දෙවියන් අහසින් පූජා කරනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට වන්දනා කළ අපි මේ යන ගම. බොහෝ පිරිස දින හතක් පුරා ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනීට තැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිනවා. ඒ මල් පහළට වැටෙනකොට ඒවා මිනිස්සු අරගෙන යනවා. එදා දවස් හතක් අවසන් වුණාට පස්සේ ශ්‍රී දේහේ දින හතක් මහජන ප්‍රදර්ශනීට තියලා සඳුන් වතුරේ සුවඳ පැන් වලින් දෝවණය කරලා බුදුරජාණන් වහන්සේම පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට දැනුම් දීපු විදිහට සිනිඳු සළු 500කින් කපු කුළුම් පටල 500කින් වෙන වෙනම ඔතල රන් දෙනක තැන්පත් කරලා ශ්‍රී දේහේ සඳුන් චිතකයකට නැංවා ආදාහනය කරා. දැන් චිතකයට නංවලා ආදාහනය කරන සියල්ල සූදානම්. පෙරහැරෙන් දේහේ තැම්පල් රන් දෙන වඩම්මල චිතකයටත් නැංගුව. මල රජදරුව හතර දෙනේ සුදු අතින් සැරසිලා ජටාවල් බැඳගෙන ඒ අයගේ අතට දුන්නා ගිනි මැල හතර. ඔවුන් ඒ අරගෙන ප්‍රදක්ෂිනා කරලා ගිනි දල්වන්න හදනකොටම අර ගිනි මැල හතරම ගිනි නිවිලා ගියා. ඊළඟට මල රජදරුව අට දෙනෙක් ඒ කාර්යම
ජටාවල් බැඳලා සුදු වතින් සැරසිලා ගිනි මැල අටක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කළා. චිතකේට ගිනි දල්වන්න හදනකොටම ගිනි නිවිලා ගියා. ඊළඟට මල්ල රජදරුවෝ 16 දෙනෙක් යොදාගත්තා. අර විදිහටම චිතකේට ගිනි දල්වන්න හදනකොටම චිතකේ ගිනි නිවිලා යනවා. ඒ වෙලාවේ එතන වැඩ හිටියේ මහරහතන් වහන්සේලා අතර දිවස්ලාභීන් අතර අග්‍රම කෙන අනුරුද්ධ මහරහතන් වහන්සේදා වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාවේ ඒ පිරිස අතර ඒ ආදාහන කටයුතු සිදුවෙන භූමියේ වැඩ හිටියේ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ වෙනකොට දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා කියලා සඳහන් වෙනවා. මල්ල රජදරුව ඇතුළු රාජකීය පිරිස උන්වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි ඇයි මේ අපෙන් අඩුවක් වෙලාද, ඇයි මේ චිතකයට ගිනි දල්වන්න බැරි? උන්වහන්සේ දිවසින් බැලුව මොකද්ද මේ කාරණේ? ගිනි දල්වන්න ගන්න හැම උත්සාහයක්ම අසාර්ථකයි, ගින්න නිවිලා යනවා. උන්වහන්සේට වැටහුණා මොකද්ද කාරණේ. උන්වහන්සේ ඒ වෙලාවේ කියනවා, මල්ල රජදරුවනි, දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියන් කැමති නෑ දැම්ම චිතකයට ගිනි දල්වන්න. ඒ නිසා අපි ගිනි දල්වනකොට දෙවියන් ගින්න නිවනවා කියලා. මල් රජදරුවන් අහනවා, ස්වාමිනී ඇයි දෙවියන් අකමැති චිතකයට ගිනි දල්වන්න? ඒ වෙලාවේ උන්වහන්සේ දෙවියන්ගේ සිතුවිල්ල දැනගෙන කියනවා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මේ බුද්ධ ශාසනයේ දැන් ඊළඟට වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවකයන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන පිප්පලී ගුහාවෙන් පිටත් වෙලා සංඝයා පිරිවරාගෙන දැන් දින කීපයක් පුරා ඈතින් වඩිනවා. උන්වහන්සේ මේ ළඟ ළඟ ඈතින් වඩිනවා. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා, බුදුරජාණන් වහන්සේව මට බොහෝ කාලෙකින් දැකලා වන්දනා කරගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර ඒ සම්බුදු සිරිපතුල් මගේ නළලි තියාගෙන මට බුදුගුණ සිහි කරගෙන වන්දනා කරගන්න ලැබීවා ලැබීවා කියලා හිත හිතා උන්වහන්සේ වඩිනවා. මේ සිතුවිල්ල දකින්නවත් දෙවිවරු, මේ සිතුවිල්ල දකින්න දෙවිවරු චිතකේට ගිනි දල්වන්න ඉඩ නොදී ගිනි නිවනවා. ඒ වෙලාවේ මේ කාරණේ දැනගත්ත හැමෝම පාර බලාගෙන හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි දැන් වඩීවි. උන්වහන්සේ වඩිනකන් චිතකේට නම් ගිනි දල්වන්න ලැබෙන්නේ නැහැ කියලා හැමෝම දැනගත්. ටික වෙලාවකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරාගෙන ඈතින් ඉදිරියෙන් වඩිනවා. හැමෝටම ඒ ගමන දකිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිනවා දකිනකොට උන්වහන්සේගේ පෙනුමත් බුදුරජාණන් වහන්සේ වගේම නිසා හැමෝට මතක් වුණේ, අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. අන්න ඈතින් බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වඩිනවා කියන හැඟීම තමයි දකින්නකොට හැමෝගෙම හිත්වල ඇති වුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරා. වඩිනකොට ශ්‍රී දේහය කපුකුළුම් පටල 500කින්, සිනිඳු සලු 500කින්, සිවුරු 500කින් ඔතලා රන්දිනේ තැම්පත් කළ චිතකයට නංවල ඉවරයි. උන්වහන්සේ සිවුර ඒකාංශ කරගෙන බුදු ගුණ සිහි කර කර චිතකේ වටා තුන් වළල්ලා අපි චෛත්‍යයක් වන්දනා කරනවා වගේ ප්‍රදක්ෂිනා කර කර චිතකේට වන්දනා කරා. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ හිස පිහිටි මෙතනයි, සිරිපතුල් පිහිටියේ මෙතනයි කියලා චිතකේ කෙළවර අඳුනගෙන සිරිපතුල් පිහිටි තැන නතර වෙලා දන ගහලා චිතකේට නළල තියලා අදිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුළු යුගල කපුකුළුම් පටල 500ක් සිවුරු 500ක් විවර කරගෙන රන් දෙනෙන් එළියට නික්මිලා මේ චිතකේවත් නොසෙල්වී සිරිපතුල් පමණක් එළියට නික්මිලා මගේ නළලි පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. බලන්න අදිෂ්ඨාන ශක්තිය. බුදුහාඳුර පිරිනිවන් පාලා දින 7ක් මහජන ප්‍රදර්ශනීට ශ්‍රී දේහේ තබල තමයි ආදාහනි කරන්න කටයුතු සූදානම් කරේ. දින 7කට පෙර පිරිනිවන් පාපු බුදුහාඳුරන්ගේ ශ්‍රී දේහයේ සිරිපතු මතක තියාගන්න. මේ දින 7 පුරාම බුද්ධ අදිෂ්ඨානයේ කිසිම වෙනසක් නොවි මේ දැන් පිරිනිවන් පෑව වගේ ඒ විදිහටම ශ්‍රී දේහේ පැවතුනා කිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයේ චිතකෙන් එළියට සිරිපතුල් නික්මිලා
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලෙ පිහිටියා. සියලු දෙනා පුදුමෙන් පුදුමයට පත් වුණා. සිරිපතුල් පමණක් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලෙ පිහිටියා. දහසක් නිම්වලලුලින් යුතු චක්‍ර ලක්ෂණ, සුප්පතිට්ඨිත පාද, මංගල ලකුණු වලින් යුක්ත අනු ලක්ෂණ වලින් යුක්ත ඒ උතුම් සම්බුදු සිරිපතුල් නළලෙ තියාගෙන බුදුගුණ සිහි කර කර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් සිරිපතුල් වන්දනා කරා. එහෙම වන්දනා කරලා සිරිපතුල් වලින් නළල ඉවතට අරගෙන වන්දනා කරගෙන නැගිටිනවා සමගම චිතකයේ නොසෙල්වි පෙර තිබූ පරිදිම සිරිපතුල් ඇතුළට වැඩම කරලා අර සියුරු කපපුලුම් පටල ඔතලා තැම්පත් වුණේ යම්සේ දේ විදිහටම පිහිටිය. එහෙම පිහිටනවා සමගම ඉබේම චිතකයට ගිනි දැල්වුනා කියන කාටවත් ගිනි දැල්වන්න ලැබුණේ නෑ. දේවානු භාවයෙන් ගිනි දැල්වුනා කියලා ධර්මයේ සඳහන් වේ. බලන්න මොනතරම් ආශ්චර්යයක්ද කියලා දේවානු භාවයෙන් ගිනි දැල්වෙනු. ඔය විදිහට තමයි චිතකයට ගිනි දැල්විලා ශ්‍රී දේහ ආදාහනී වීම සිද්ධ වෙන්නේ. පින්වතුනි එතනින් පස්සේ දහතුන් වහන්සේලා බෙදෙන කටයුතු වලට මූලිකත්ව ගන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ ධාතුන් වහන්සේලා බෙදෙන කටයුතු ඊළඟට ශාසනයේ එතනින් පස්සේ සිදුවෙච්ච පළවෙනි ධර්ම සංගායනාව 500ක් මහරහතන් වහන්සේලා එකතු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්ුණා අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි. මේ ධර්ම සංගායනාවේ මූලිකත්වය ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේ වගකීම බාරගෙන ධර්ම සංගායනා කරමින් ධර්මය ආරක්ෂා කරමින් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවල් වලට ධර්මය අනාගත පරපුරට අරගෙන යන්න මඟ සලස්සමි. මේ ශාසනයේ උන්වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වැඩ සිටින කාලයේ පුරාම මේ බුද්ධ ශාසනයේ බැබළෙව්වේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාංශකුල චීවරයේ දරාගෙන උන්වහන්සේ පිරිනිවන් පෑවෙත් මහා පුදුමාකාරයකට. ඔබ අහලා ඇති ගල් පර්වත තුනක් මැද්දේ උන්වහන්සේ පිරිනිවන් පාන්නේ අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම උන්වහන්සේගේ දේහේ මේ පර්වත තුන ඇතුලේ හරියට පර්වත තුන උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සම්පූර්ණයෙන්ම යාවෙලා වැහිලා ගියා. ඒ පර්වත තුන ඇතුලේ උන්වහන්සේගේ දේහේ නරක් නොවී කිසිම වෙනසක් නොවී ඒ ආකාරයෙන්ම ඊළඟ බුදුහාඳුරු පිරිනිවන් පානතෙක් පවතිනවා කියලා සඳහන් වෙනවා. ඒකත් හරිම පුදුම සිදුවීම. පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අවුරුදු 120ක්ම ආයු වින්දනය කරලා පිරිනිවන් පෑවෙත් මහා පාංශුකුල චීවරයේ දරාගෙන ඒ වෙලාවේ උන්වහන්සේ අහසේ පෙළහර පාල ප්‍රාතිහාරි පානට යදුන මේ පර්වත තුන මුදුනට වැඩම කරලා පර්වත තුන ඉදිරියට ඉහළ අහසේ සක්‍ර දෙවියන් විසින් උන්වහන්සේ පිරිනිවන් පාන මේ පර්වත තුන මැද්දේ රණින් ඇඳක් පැනෙව්වා කියන සක්‍ර දෙවියන් ඇඳක් මැව්වා. මේ ඇඳේ හතර කොන සතරවරන් දෙවියන් හතර දෙන අහසින් ඇවිල්ලා පහන් හතරක් දැල්වුවා. උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා යම් දවසක අනාගතයේ මේ පර්වත තුන විවර වෙලා දේහේ ආදාහනී වෙන දවසක් එනවද මෛත්‍රී බුද්ධ ශාසනයේ පහළ වෙච්ච කාලේ එතෙක් මේ පහන් නොනිමේවා කියලා සතරවරන් දෙවියන් අදිෂ්ඨාන කරා. මල් පූජා කළ සුවඳ ගැල්ලුවා කියනවා ඒ ඇඳ වටේ. අහසේ පෙළහර පාපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පර්වත තුන මැද්දේ අර බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහා පාංශකුල චීවරය ඒකාංශ කළ පුරෝගෙන සිංහසෙහියාවෙන් සැතපිලා පළවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා ආකාසාඤ්ඤං චායතන විඥානං චායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තිය දක්වාම සමවැදිලා සමාපත්තියකින් එක අඩු කරගෙන ආයමත් පළවෙනි ධ්‍යානෙට සමවැදිලා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා හතරවෙනි ධ්‍යානෙ නැගී සිටිනවා සමගම මේ පර්වත
තුන මැද්දේ පිරිනිවන් පාවදාක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා සමගම පර්වත තුනම එකට හේතු වෙලා එකට යාවෙලා ඒ දේහෙ වැහිලා ගියා. අදටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහෙ මේ පර්වත තුන මැද්දේ ඒ අදිෂ්ඨානය මත පවතිනවා කියන විශ්වාසයේ සද්ධාවන්ත මේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන මේ සිදුවීම් ගැන සද්ධාවෙන් ධර්මයේ සරණගේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයන් විශ්වාස පවතිනු. ඒ නිසා පින්වතුනි මෙවැනි මහා ආශ්චර්යමත් මේ ශාසනයේ වැඩ සිටිය බුද්ධ ශාසනයේ බබලවමින් මහා ශාසනික මෙහෙවරක් සිදු කරපු ඒ උතුම් මහරහතන් වහන්සේ නමකගේ ජීවිතයේ විශේෂ අවස්ථා තමයි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නට යෙදුණු. ඔබට තුනුරුවන් ගැන බුද්ධ ශාසනය ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති කරගන්න. මේ රහතන් වහන්සේලාගේ චරිත කතා කියවන්න. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටි ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන අහන්න කියවන්න හිතේ සද්ධාව ඇති කරගන්න. ඒ සංඝ ගුණ සිහි කරන්න හිතේ ඇති වෙන්නේ සංඝානුස්සතියක භාවනාව. අප්‍රමාණ පිනක් රැස් වෙනවා. බුදුගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය වැඩෙනවා. ධර්මයේ ගුණ සිහි කරන්න අපි තුල ධම්මානුස්සතිය වැඩෙනවා. සංඝ ගුණ සිහි කරන්න අපි තුල සංඝානුස්සතිය වැඩෙනවා. මේ තුනුරුවන් ගුණ සිහි කරලා අප්‍රමාණ පින් රැස් කරගෙන මේ ලැබිච්ච බුද්ධ ශාසනය තුල අපි හැම දිනාටම ඔබටත් මටත් අප සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී මේ හැම දිනාටම උතුම් නිවන කරා යන්න ධර්මය අවබෝධ කරගන්නම මේ ධර්මශ්‍රවණ මේ පින ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ ධර්මශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් අද දායකත්වයෙන් සම්බන්ධ වෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ඩැනිරෝන් කියන ප්‍රදේශයේ වාසය කරන පින්වත් පිරිසක් සුරංග හපුතන්ත්‍රි තුෂානි රණසිංහ කියන පින්වතුන් තමයි අද මේ ධර්ම දේශනාව පින්බර දායකත්වය දරන්නේ. එයයි ගුතු මරමුණු අතර සඳහන් වෙන්නේ අශාලි තත්සරා හපුතන්ත්‍රි දියණියගේ මේ මස 22 වැනි දිනට යෙදී තිබුණු ජන්මදිනය වෙනුවෙන් ඒ දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම මේ දියණියගේ සොහියුරාවන ඩිලාන් දනුක හපුතන්ත්‍රි පුතණුවන්ට ඒ දරුව දෙදෙනාගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව ධර්මදේශනාවේ අරමුණක්. ඒ වගේම විශේෂයෙන් කල්පනා කරගන්න ඒ පවුලේ පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඉතින් එහෙමනම් අද දායකත්වයෙන් සම්බන්ධ වූ සුරංග හපුතන්ත්‍රි තුෂානි රණසිංහ කියන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ නැනිරෝන් ප්‍රදේශයේ වාසය කරන හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කර ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාට මුතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණේ මේ පිනත් ධර්ම දානමේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.